සුබ දවසක් වේවා. Wild Gallery YouTube නාලිකාවත් සමග රැඳී ඉන්න හැම දිනකටම. තොටුපළ මම්පෙත. අපි දැන් ඉන්නේ හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය තුල පිහිටලා තියෙන ලංකාවේ තුන්වෙනියට උසින් වැඩිම කඳු මුදුන වන තොටුපළ කන්ද පාමුල. මේ පැත්තට වෙන්න තමයි පට්ටිපොළ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මේ පැත්තේ තමයි ඔහිය එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ තියෙන්නේ තොටුපළ කන්ද ට්‍රේල් එක පටන් ගන්න තැන. මේක ලංකාවේ තුන්වෙනියට උසම කඳු මුදුන වුණාට අපිට මේ ට්‍රේල් එකේ මුළු දුර විදිහට තියෙන්නේ කිලෝමීටර් 2ක් වගේ දුර ප්‍රමාණයක්. ඒක නගින්න සාමාන්‍යයෙන් ඔයාලට පැයක් පැය එකහමාරක් වගේ කෙටි කාලයක් තමයි ගත වෙන්නේ. ඔන්න එහෙනම් අපි අපේ හයික් එක පටන් ගන්නයි යන්නේ. අද අපි අපේ හයික් එක පටන් ගන්නේ දවල් 12 මාට වගේ. අපි එහෙම වෙලාවක් තෝරගන්න හිතුවේ හුඟක් උදේමයි සවස් කාලේ මේ ස්ථානයේ දිවියන් වාර්තා වෙලා තියෙන නිසා. ට්‍රේල් එක පටන් ගන්න තැනම ඔයාලට මේ පේන ආකාරයේ වොෂ්රූම් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා දුර බැහැර ඉඳලා හරි කැම්ප් සයිට් එකක ඉඳලා හරි එනවනම් මෙතනින් ඔයාලට පුළුවන් හොඳට රිෆ්‍රෙෂ් වෙලා ගමන නැවතත් පටන් ගන්න. කොටින්ගේ වාසභූමියක්. ඉතින් අපි අපේ ගමන දහවල් කාලේ ආරම්භ කරන්න උන හේතුව තමයි ඒ. මෑත කාලීනව හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය පුරාම දිවියන් උදෑසන සහ සවස් කාලයේදී නිතරම වගේ වාර්තා වෙනවා. ඒ වගේම තමයි අපි මේ පහු කරගෙන ආපු තොටුපළ ට්‍රේල් එකේ මුල් හරියේදී නිතරම වගේ දිවියන් ගැවසෙන බවට වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා ඔයාලත් තොටුපළ කන්ද නරඹන්න යනවා නම් තනියම යන එක ටිකක් අවදානම් ගමනක් වෙන්න පුළුවන් කමක් තියෙනවා. පේනවනේ ඉතින් කෝකටක් කියලා කට්ටිය සූදානම් වෙලා යන විදිහ. තව දෙයක් තියෙනවා. ඔයාලත් දවල් වෙලා ආවොත් මේ අපි යනවා වගේ ලොකු අවුවක් එක්ක තමයි ගමන් කරන්න වෙන්නේ. දවල් වෙනුවට උදේම හරි ටිකක් හවස් වෙලා හරි නගින්න ගත්තොත් මීට වඩා හාත්පසින්ම වෙනස් හොඳ කූල් සහ මීදුමින් පිරුණු ලස්සන වටාපිටාවක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. අන්න අපේ අඩිපාර ළඟ ලස්සන කුරුල්ලෙක් ඉන්නවා. අපේ අඩිසද්දෙට එයා ළඟ තියෙන ගහකට ගිහිල්ලා. ඉතින් අර ගහට ගිහිල්ලා ඉන්නේ ලංකාවට ආවේනික කුරුළු විශේෂයක් වන ශ්‍රී ලංකා නිලන මැසිමාරා, එහෙමත් නැත්නම් ඩල් බ්ලූ ෆ්‍රයි කැච කියන පක්ෂී විශේෂය. මේ බලන්නක ඉතින් මේ හරියෙන් යද්දි තියෙන ලස්සන. ඉතින් මං කලින් කිව්වා වගේ ඔයාලා උදෙන්ම හරි හවස් වෙන්න හරි ආවොත් මෙතන මීදුමෙන් බර වෙලා මේ ගස් අතරින් මීදුම ගලාගෙන යද්දි ඒ තියෙන දර්ශනය කොච්චර ලස්සන එකක් වේවිද. එහෙනම් අපි යන ගමන් මේ කඳු මුදුන ගැන ටිකක් කතා කර කර යමු. මම මුලින් කිව්වා වගේ
මේ තමයි ලංකාවේ තුන්වෙනියට උසින් වැඩිම කඳු මුදුන. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2357ක් දක්වා උසකින් යුක්තයි. ශාක ප්‍රජාව ගත්තහම ප්‍රධාන වශයෙන්ම ලංකාවට ආවේනකුණ නෙළු ශාක විශේෂය බොහෝමයක් තැන්වල දැකගන්න පුළුවන් කමක් තියෙනවා. පොදුවේ ගත්තහම කන්දේ ලොකු ප්‍රමාණයක් ආවරණය වෙලා තියෙන්නේ මිටි පඳුරු විශේෂ වලින්. අපි හුඟක් වෙලාවට යනවට වඩා කලේ මේ වගේ ලස්සන තැන්වල නැවතිලා රෙස්ට් කරපු එක. මෙන්න තියෙනවා රෙස්ට් එකක් ගන්න පුළුවන් තවත් තැනක්. පැයකින් හයික් එක ඉවර කරන්න පුළුවන් කියලා බෝඩ් එකේ තිබුණට අපිට මෙතෙන්ට එන්නම විතරක් දැනටමත් පැයකට වඩා කාලයක් ගිහිල්ලා තියෙනවා. ඒක නිසා මේ කඳු මුදුන තරණය කරන්න ගතවන කාලය ඔයාලගේ කඳු නැගීමේ ස්පීඩ් එක මත තමයි තීරණය වෙන්නේ. ඉතින් මේ තමයි ඒ අපේ රෙස්ට් පොයින්ට් එකට තිබුණ ඒ ලස්සන view එක. බලන්නකෝ මේ තියෙන ගහේ ලස්සන. ඔන්න අපි එතන ටිකක් ලොකු රෙස්ට් එකක් අරගෙන ගමන ආයෙත් පටන් ගන්නයි හදන්නේ. ටිකක් උසට වැඩුණු ගස් සහ පඳුරු විශේෂ කීපයක් තියෙන නිසා කලින් ආවට වඩා කූල් එකේ යන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා එද්දි අනිවාර්යෙන්ම වතුර බෝතලයක් පොඩි ස්නැක්යක් අරගෙන එන්න. කන්ද නැගගෙන යද්දී අනිවාර්යෙන්ම ඒක ඔයාලට ප්‍රයෝජනවත් වේවි. මෙන්න තවත් රෙස්ටිං පොට් එකක්. ඇතින් පේනවනේද පොඩි ටව එකක්. ඒ කියන්නේ අපිට තව ටික දුරයි යන්න තියෙන්නේ. අපි ගිහිල්ලම බලමු එතන තියෙන view එක මොන වගේද කියලා. ඉතින් මෙතන තමයි අපේ අවසාන තැන, අපේ ගමනාන්තේ. ටවර් එකයි ඒකට අවශ්‍ය සෝලා යුනිට් එකකුයි තමා මෙතන තියෙන්නේ. ටිකක් උසට පඳුරු වැවිලා තියෙන නිසා view එකක් නම් බලාගන්න වෙන්නේ නැහැ. කන්දේ අනික් පැත්තෙන් මේ වගේ තවත් අඩිපාරක් තියෙනවා. ඒත් ඔයාලට පේනව ඇති ඒකේ හුඟක් දුරට වල් වැදිලා තමයි තියෙන්නේ. කඳුතරනේ සතුට තමයි තින් මේ.
තව එක ගාවට තියෙන view එක තමයි මේ තියෙන්නේ. View එක බලන ගමන් මම කියන්නම් මෙතනට මේ තොටුපළ කියන නම ලැබිලා තියෙන්නේ කොහොමද කියලා. ඔයාලා කවුරුත් දන්න රාමසීත කතාවට අනුව රාවණා විසින් සීතා දේවිය රැගෙන යන ගමනේදී රාවණාගේ යානය එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න දඩුමොනරය මුලින්ම බාලා තියෙන්නේ මෙන්න මේ කඳුමුදුන. අන්න ඒ නිසා යානයක් ගොඩ බැස්සූ කන්ද තොටුපළ කන්ද කියලා නම් කරලා තියෙනවා. ඔන්න එහෙනම් දැන් අපි ආපහු කඳු පාමුලට තමයි ගමන් අරඹලා තියෙන්නේ. ඇත්තටම මේ කන්ද බහින එක නම් ඉක්මනට කරන්න පුළුවන්. කොහොම හරි අපිට මේ ට්‍රේල් එක ගිහිල්ලා එන්න පැය 3කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. තව දෙයක් කියන්න ඕනේ. ඔයාලත් මේ ස්ථානයට සංචාරයක් සඳහා එනවනම් අනිවාර්යයෙන්ම ගෙනියන හැම දෙයක්ම අරගෙන එන්න. මේ සංවේදී පරිසරයට හානියක් නොකර ඒ ස්ථානවල සුන්දරත්වය විතරක් විදගෙන එන්න කියලා ආදරයෙන් මතක් කර සිටිනවා. අවසාන වශයෙන් ඔයාලා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඒකට ලයික් එකක් දාලා අනිත් අයටත් බලන්න පුළුවන් වෙන්න ෂෙයා කරන්න. තොටුපළ කන්ද ගැන මීට වඩා වෙනස් අත්දැකීමක් තියෙනවා නම් ඒ ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. අපිව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරලා අනිවාර්යෙන්ම බෙල් අයිකන් එක උඩ ක්ලික් කරන්න. තවත් මෙවැනිම අපූරු ස්ථානයක සිට හමු වෙනකම් ඔබට සුබ දවසක්.